හිතවත් මිට්ටෝනි. වීසී වීසමගදී මහමොලකාරයා, ඒ කියන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයා ව්‍යානි ගුණතිලක මේ වෙනකොට ලංකාවෙන් පණින්න සූදානම් වෙනවා. මේ පාහරයා ඊයේ දවසේදී ආගමික විගමන දෙපාර්තමේන්තුවට ඇවිල්ලා පැයක් ඇතුළත තමන්ගේ ගමන් බලපත්‍රය ලබා ගත්තා. අහිංසක මිනිස්සු දාස් ගානක් එළියේ දවස් ගණන් පෝලිමේ ඉදිද්දී ව්‍යානි ගුණතිලක කොහොමද මේ දුර මේ විදියට තමන්ගේ ගමන් බලපත්‍රය ගත්තේ කියන එක බරපතල ප්‍රශ්නයක්. මේ වෙනකොට ඉරිවිලා තියෙන කාරණේ තමයි ව්‍යානිත් එක්ක කිට්ටුවෙන් හිටපු දූෂිත නිලධාරියෙක් තමයි ඔහුට හොර ටෝකන් එකක් දීලා මේ විදියට ගුවන් බලපත්‍රය ලබා දීලා තියෙන්නේ. මිට්ටෝරිනි ව්‍යානිලා මේ වෙනකොට ඉන්නේ ගැහි ගැහි. මොකද වර්තමාන ආණ්ඩුව මේ වෙන විටත් විවිධ අක්‍රමිතා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන්ම V.F.S.ව වීසා මගඩිය සම්බන්ධයෙන් මෙවෙනකොට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් මත හිටපු ආගමන විගමන කොමසාරිසින්නේ රක්ෂිත බන්ධනාගාරයේ හර්ෂී ලුප්පිටිය. කොහොමදත් මේ වෙනකොට මේ පරීක්ෂණ හරියට කරන්න නම් ව්‍යානිව තත්ත්වයෙන් ගොඩ ගන්නට සිද්ධ වෙනවා. මොකද මේ කාලකන්‍යා තමයි අලස්ට අවශ්‍ය විදිහට සියලුම වංචා හා අක්‍රමිකතාවලට අවශ්‍ය කරන වපසරිය හැදුවේ. ව්‍යානි කියලා කියන්නේ කාලයක් තිස්සේ මේ රටේ හිටපු දූෂිතම පරිපාලන නිලධාරියෙක්. 1995 දී පරිපාලන සේවයට එක්වෙච්ච මේ කාලකන්‍යා විශ්‍රාම යන්න ඉන්නේ 2026. හැබැයි මේ වෙනුටත් ලංකාවෙන් පිටව යෑමේ අරමින් ඔහු තමන්ගේ ඉල්ල අස්වීමේ ලිපි භාර දීලා තියෙන බව මාධ්‍යට වාර්තා වෙනවා. මිට්ටෝරිනි මොහුගේ උත්සාහය තියෙන්නේ පළමුව සිංගප්පූරුවට ගිහිල්ලා දෙවනු ඕස්ට්‍රේලියාවට යන්න. මොකද මේ පාහරයාගේ දුවයි පුතයි විතරක් නෙමේ බෑනත් ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ. අහිංසක අපේ හොරකම් කරපු සල්ලි වලින් මුන් මේ වෙනුවට ඕස්ට්‍රේලියාවේ සුරසැප විඳින බව තමයි මාධ්‍යට වාර්තා වෙන්නේ. ව්‍යානි මේ වෙන විටත් තමන්ගේ අත සෝදගෙන අලස් වගේම මුකුත් දන්නේ නැති තොත්ත බබා වගේ සිංගප්පූරුවට ගිහිල්ලා සිංගප්පූරුවෙන් ඕස්ට්‍රේලියාවට යන බව තමයි වාර්තා වෙන්නේ. මිට්ටෝනි ඔබට මතක ඇති මහබැංකු මගඩිය සම්බන්ධයෙන් අහුවෙච්ච මහබැංකු අධිපතිවරයාත් මේ වෙනකොට හැංගිලා ඉන්නේ සිංගප්පූරුවේ. විශේෂයෙන්ම සිංගප්පූරුවේ ඉන්න පුද්ගලික පිටුහල් කරගන්න තරම් නෛතික වපසරියක් නැත්තම් ජීවසුම් අපරට සහ සිංගප්පූරුව අතර නැහැ. ඒ නිසා ව්‍යානිලා වගේ එවුන් නීතියමේ සිදුරු පාවිච්චි කරලා මේ වෙනකොට මුළු රටටම කොකා පෙන්නනවා. මේ රට ගොඩගන්න නම් අපෙන් හොරකම් කරපු හැම සතයක්ම කොන්දේසි විරහිතව ගෙන්වා ගැනීම අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා ව්‍යානිලා වගේ පාහර බල්ලෝ බෙල්ලෙන් අල්ලලා හොල්ලලා හිරගෙදර යවන වගකීම අපට තියෙනවා. ඒ විතරක් නෙමෙයි ව්‍යානිලා හොරකම් කරපු සල්ලි හොයන්න ව්‍යානිගේ අකවුන්ට් විතරක් නෙමෙයි දරුමුණු පුරංගේ අකවුන්ට් උත් බලන්න සිද්ධ වෙන තව තමයි මේ වෙනකොට ඒ ශේෂ්ඨ සම්බන්ධයෙන් විද්වත් දැනුමක් තියෙන අය කියන්නේ. සමහර අය පෙන්වලා දෙන ආකාරයට ව්‍යානි මේ වෙන විටත් තමන්ගේ දුවගත් බෑනටත් විශාල මුදලක් මේ හොරකම් කරපු සල්ලි පිට කරලා තියෙනවා. කොහොමදත් මිත්තෝරණි මේ ක්‍රමය වෙනස් කරන්න නම් බොහොම පැහැදිලිව විධායක බලය විතරක් නෙමෙයි ව්‍යවස්ථාදායක බලයත් අපි අත්පත් කළ ගත යුතු වෙනවා. ඒ නිසා එළබෙන මහමැතිවරණයේදී ඒ සඳහා හැකියාවක් ඇති දැක්මක් ඇති වැඩසටහනක් ඇති සමාජ දේශපාලන කණ්ඩායමක් සමග අපි පෙරමුණට යම්. මිත්‍රෝනි අරගෙන තුරු ජයග්‍රහණය නොමැතිව ඔබට සිහිපත් කරමින් මා ඔබෙන් සමුගන්න. ඔබ සමට ජය.